වස්සාන ධර්මදේශනා.හර තමන්ට පෙට්‍රල් ගහගණ්ඩ මේ බැරිවෙනවට වඩා සතුටකින් තමයි පෝලිින්වල හිටිය. අපිට පේනුවනි සම කලාට දවස් ගනන් විනොහෝද වෙවි. ඇයි මටත් පෙට්‍රල් නෑ යාලුවට පෙට්‍රලුත් නෑ. ඉති එවිදියට අර පීඩනය වනත් පොදුවේ එනවනං ඒක දරාග්ඩ පහසුයි. එක යනේ මේ ප්‍රශ්න, පුද්ගලික කරගත්තුොත් පීඩනය වැඩි ප්‍රශ්නය පොදූ නහම තමයි පීඩනය අඩු කරගණ්ඩ පුළුවන්කම ලැබෙන්නේ. ඔන්නඔේ හේතුව නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දුකක් හටගත්තහම ඒ පුද්ගලික කරගන්න නැතුව ලෝක ස්වභාවය පිළිබඳව කල්පනා කරලා පොදේ දකින්න කියලින් ගැන්නුේ. ඒකට හොඳම සාධකයක් සාක්ෂයක් තමයි, කිසා ගෝතමියගේ කතා ප්‍රවෘත්ති දින්නපතා නමුතමු ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ ජටුප් නෑලිකා ව දැන්ම සබස්කරයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජෝත්‍ය නාලිකා හෝස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මාණු ශාසනාවෙනුවෙන් පින් පර දායිකත්තයගෙන කටයුතු කළේ මනුවර වැරල්ලගම තිත්තපද්ජල නොම්මර දෙසි හතලිස්කෙන් දෙක ලිපිනේ පදිංචි චන්රාවික්‍රමගේ ආදරණීය මෞතුමියායි. එතුමියගේ ප්‍රධාන අරමුණවන්නේ ඇමරිකාවේ බොස්ටන් හි පදිංචි, හරි එරන්ත ඉන්ද්‍රරත්න පුතුගේ පෙබරවාරි මස විසි එක්වනැතිනට ජෙදෙන හතලිස් හයවන ජන්මදිනයසිහි කරමින් පුතුට ආශීර්වාද පතා දානයන් අතර උතුම් වූදානය ධර්ම දානමය පින්කමක් සදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් හරිත් එරන්ත ඉන්්‍රරත්න පුතුට ද්‍රහදුස් අපල ඇත්නම් ඒවා දුරවී සිත ශාන්තිය උදාවීම පිණස්සම මේ පින් කුසල් හේතු වාසනාවේ. අද දේශකාණන් වහන්සේ මහරගම සිරි වජරඥාන ධර්මායතනවාසී පූජ්‍යපාද ගල්කිස්සේ සූමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්හවාලි සූ අත්‍රාග්ජහන්තු දීවතා සද්හම්මං මනිරාජස්ස. සුනන්තු සගග මොක්හදන් ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා නමුතස්ස ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ধাස්සේ නමුතස්ස ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ধাස්සේ නමුතස්සේ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ধাස්සේ යංකංචෙ දොක්කහං උප්පජ්ජමානං උප්පජ්ජති සබ්බන්තං චන්දමූලකං චන්දනිධනං චන්දෝහි මූලං දොක්කහසාතිතිී සැදැහවත් කාරුණික පිවතුනි සුපපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා යෝටියෝබ් නාලිකා ොස්සේ. ඔබවිත ගෙනේන සැදැහැති දායකත්තු ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධරම දේශනාවේ සැදහැති දායකත්ව ඇරගෙන කටයුතු කරන්නේ මහනුවර වැරැල්ලගම තිත්ත පජ්ජල අංක දෙසය හත දෙකෙන් දෙක ලිපිනෙහි පදිංචි චන්ද්‍රා වික්‍රමගේ මෑණියන් ඇතුළු පවුලේ පිංවතුන්. ඒ ඇත්තුෝ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ බොස්ටන් හි පදිංචි හරිත් එරන්ත ඉන්ද්‍රරත්න පුතාගේ පෙබරවාරිමාසි විසියෙක් වන දිනට යෙදෙන හතලිස් හයවන ජන්මදිනය නිමිති කරගෙන පුතුනුවන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. ඒ ඇතුළු කොටඇති වුලේ කොයිකාටත් තාශිර්වාදය ප්‍රාර්ථනා කරන්න නමින් පරලෝසපත් ඥාතිහි තයිශයෙන් සිහිපත් කරගෙන එඇත්තන්ට පුුණ්්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් ධරම දේශනා ඔස්සේ පැහැදිලි කරල දෙන්නට බලාපොරොත්තුවෙන්නේ සංයුත්ත නිකායේ සලායතන වගගේ සඳහන් සූත්‍ර දේශනාවක් මෙ සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ ගාමිණී සංයුත්තේ තමයි සඳහන් වෙන්නේ. සලායතන වගගේට අදාළව. සංයුත්ත නිකාය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ සමග තවත් විවිධ පුද්ගලයින්, දෙවිවරු, රජවරු ඇතිකරගත්ත ධරම සංවාද අන්තර්ගත කොටස. සංයුත්ත නිකායතියනො විවිද්ධ සංයුත්තයන්. උදහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ සමග දෙවිවරු ඇතිකරගත්ත ධර්ම සංවාද අන්තර්ගත කොටස තමයි දේවතා සංයුත්තය කියල කියන්න. එවගේීම විවිධ අවස්ථාවලදී අපි දන්නවා කොසුල් මහරජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා ධර්ම සංවාදිහි දිලතියෙනවා ඒ සූත්‍රදේශනා සංයුත්තනිකායේ කෝසල සංයුත්තේ සඳහන් වෙන. එවගේ බුදුරජාණන් වහන්සේ සමග ගාමිනීල ඇතිකරගත්ත ධර්ම සංවාද. අධවිතරක් නෙවෙයි එදා බුදුහාමුදුරු වැඩහිටපු කාලේ දඹදිවත් ගාමිනීල ඉඳල තියෙනවා. එතකොට මේ ගාමිනීල බුදුරජාණන් වහන්සේ සම ඇති කරගත්ත ධරම සංවාද අන්තර්ගත කොටස තමයි ගාමිනී සංයුත්තය තුළ සඳහන් වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කොට ගාමිනීලා විවිධ නම්වලින් හඳුන්වල දීල තිබුණා. සමහර ගාමිනීල චණ්ඩ ගාමිනීලා එ අපේ දෘෂ්ට ගාමිනීන තන් දුටු ගැමුණු වගේ එදා ඇඳලතිනො චණ්ඩ ගාමිනීලා, අසිබන්ධක පුත්තගාමිනීල බද්‍රක ගාමිනීල අන්නේ වගේ මේ විවිධ නම්වලින් ගාමිනීල ඉඳලතියෙනවා. එතුට අදපි කතා කරන සූත්‍ර දේශනාව බද්‍රක සූත්‍ර දේශනාව. එදර මේ සූත්‍ර දේශවනාව සිද්ධ කරන්න හේතුවෙච්ච ගාමිණී තමයි බදද්‍රක ගාමිණී එතුවට සංයුත්තනිකායි ගාමිනී සංයුත්තේ සලායතන වගගයේ සඳහන් බද්‍රක සූත්‍රය, බද්‍රක කියන නම මේ සූත්‍රයට යෙදිලතියෙන බදද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේ සමගැති කරගත්ත ධරම සංවාධයක් නිසා. බද්්‍රක කියන වචනතේරුම හොඳ කියන අදහස යහපත් කියන අදහස එතකොට හොඳ ගාමිණී. මේ දේශනාව සිදුකරනකොට බුදුරජාණන් වහන්සේ වැඩහිටිය මල්ල ජනපදයේ උරුවේල කප්ප කියන නියම් ගමේ. බුදුහාමුදුරුව මල්ල ජනපදේ උරුුවේල කප්ප කියන නියම් ගමේ වැඩඉන්නකොට දවසක් බද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්න එනවා. ඇවිල්ල බදුරජාණන් වහන්සේට වන්දනා කරල බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රසුනයක් විමසනවා මොකදද මේ විමසන ප්‍රශ්නය සාධුමේ භන්තේ භගවා දුකස්ස සමුදයංච අත්ථගමංච දේසේතු බුදුහාමුදුරුවන මට දුකේ හටගැන්ම සහ දුක නැතිකිරීම සම්බන්ධයෙන් දේශනා කරන්න. බොෝ වැඩරාජකාර තියන ගාමිණී කනෙ බද්‍රක ගාමිණ බුදුහාමුදුරුවන්ෙන් ඇවිල්ල බොහොම කෙටි ප්‍රශ්නයක් අහන්නේ මොකක්ද ප්‍රශ්නය මට බුදුහාමුදුරුවනේ දුකක් ඇතිවෙන්න හේතුව මොකක්ද දුකක් නැතිවෙන්න හේතුව මොකක්ද කියල දේශනා කරන්න. මෙන්න මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ විමසන කොට බුදුහාමුදරුව උත් දෙෙඩිසල්ලා ගාමිනීට පැහැදිලි කිරීමක් කරනවා. මේ උත්තර දීම සම්බන්ධී. මකදදේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ පෙන්න්නනවා බද්‍රක ගාමිණී ඔබතුමා ඔය අහපු ප්‍රශ්නයට මම ඔබතුමාට අතීතයෙන් බණ කියන්න යන්නේ නෑ. එකගැන අතීතය කරුණු අරගෙන පැහැදිලි කරලා දෙන්නේ න්නේ නැහැ. මොකද ේතුව, අතීතයෙන් යමක් පැහැදිලි කර්ඩ ගත්තුතින්, අතීතයෙන් බණ කියන්න ගත්තුතින් ඔපතුමාගේ හිතේ සැකයක් මතුවෙන්න පුළුවන්. ඕක ොහොම කිව්වට ඔහොම වෙලා තියනවාද කියලා. දැසාමනෙන් අපටත් එහෙමනි. අතීතයේ යම්කිසි කරුණුකාරණ පිළිබඳව දැනගන්න ලැබුණහම එක ඉක්මවාගේ පුනිසා ඒ අත්දැකීම ලැබුණේ නැත්තං. සමහරක්විට හිතෙන්න්න පුළුවන් ඔය කිව්වට ඕකොහොම වෙලා තියෙනවාද. දැංුදාහරණකටට ගත්තුොත් විහාරමහාදේවගේ කාලෙ මුහුදු ගොඩගලපු එක. මිනිස්සු ඔහොමත් මුහද ගොඩගලනවාද කියල සැකියකින්තමයි කතා වැැහුවේ. හැබැයි සුනාමියාවට පස්සේ ඒ සැකේ මිනිස්සුන්ගි හිතින් අයින් වෙලගයා එනම් විහාරමහාදීවිගේ කාලෙත් මෙහිම එකක් තමයි වෙලා තියෙන්නේ කියලා. දන්නේ වගේ අතීතයෙන් බණ කියන්න ගියොත් සැකයක් මතුවෙන්න පුළුවන් ඒ නිසා බද්‍රක ගාමිණීට බුදු හා මුදුරුව පැහැදිලි කරන මම ඔබතුමා ඔයාහපු ප්‍රශ්නයට අතීතයෙන් බන කියන්න යන්නේ නෑ. ඒවගේම බද්‍රක ගාමිණී මං ඔබතුමාට අනාගතයෙන් බණ කියන්නේ යන්නේෙත් නෑ. අනාගතයම් බණ කියනවා කියල කියන්නේ මෙන්න මෙහෙම කලොත් මෙන්න මෙහෙම වෙනවා කියලා අනාගතයේ දෙයක් මූලික කරගෙන කියන්නේ යන්නෙ නෑ මොකොද හේතුවඒ අනාගතය කියන්නේ ආපු නැතිකොටස නිසා ඒක ගැනහනකොටත් ඔබතුමාගේ හිතේ සැකයක් ඇතිවඩ පුළුවන් ඔය හොම කිව්වට හොම වෙයිද කියලා. මක දෙක තාම ඇවිල් ලනෑ අනාාවක කියනකොට මිනිසුන්ගේ හිතේ සැකයක් එක්කනය එකේ හිටින්නේ ඔකොහොම වේඩත් පුළුවන් නොවෙන්ඩත් පුළුවන් ඔය කිව්වට හොම වෙයිද දන්නේ නෑ. අන්නේ නිසා අතීතයෙන් බණකිව්වොත් ඒ ගැත් සකයක් ඇතිවෙන්න පුළුවන්, අනාගතයෙන් බනකිවොත් ඒ ගැනත් සකයක් ඇතිවෙන්න පුළුවන්, ඒ නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා, බදද්‍රක ගාමිනී වාඩිවෙලා ඉන්න විදියටම වර්තමානයෙන්ම මේක තේරුම් කරලා දෙන්න. දැන් ඔබටත් මේ ධර්මදේශනාව ශවනය කරමින් සිටින විටම, මේ දුකේ හටගැන්ම සහ දුකේ නැතිවීමට හේතුවමකද්ද කියන එක පැහැදිලි කරලා දෙන්නට පුළුවන් මේ සූත්‍රදේශනාව ඔස්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බද්‍රක ගාමිනීගෙන් ප්‍රශ්න කිහිපයක් විමසනවා. දැඟ අහපු ප්‍රශ්න වර්තමානයට ගැලපෙන විදියට ඔබෙනුත් මට හන්ඩ පුළුවන්. බුදුහනමුදුරෝ බද්‍රක ගාමිනීගෙන් අහනවා බද්‍රක ගාමිනී, ඔබතුමා වාසය කරන මේ උරුුවේල කප්ප කියන නියම් ගමේ. යම්කිසි මනුස්සේක් මැරුණහම, යම්කිසි මනුස්සයෙකුට ලෙඩක් දුකක් හැදුනහම, කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ප්‍රශ්නයක් මතුනහම, ඒ පුද්ගලයාගේ වියෝව කරදරය මරණය ලෙඩවීම අහලා, ඔබතුමාගේ හිතේ දුකක් හැඩීමක් වැලපීමක් කම්පනයක් ඇතිවෙන්න හේතුවන පිරිසක් ඉන්නවද. දැංව ඇත්තන්ගෙන් වර්තමානින් මේ ප්‍රශ්නයහුවොත් මේ ලංකාව වෙන්න පුළුව නැත්තම් මේ ලෝකය වෙන්න පුළුවන් මේ ලෝකයේ යම්කිසි මනුස්සේ මැරුණ කියලා අරංචු නහම. යම්කිසි මනුස්සෙකුට දරුණු ලෙඩක් හැදුන කියලා අරංචු නහම කරදරයක් හිරිහැරයක් ප්‍රශ්නයක් වුවදුරක්. අනතුරක් සිද්ධ වුණනා කියල ආරංචයක් කාවහම දරාගණඩ බැරි වේදනාව කම්පනයක් හැඩීමක් වැලපීමක් ඔබේ ඇති වෙන්න හේතුවෙන පුද්ගොලයෝ ඉන්නවාද. මදන්නො හැමෝම දෙන උත්තරේ තමයි ඔවු එහෙම පිරිසක් ඉන්නවා. බද්‍රක ගාමිනිි තුත්තර දෙනවා අත්තිහිමේ භන්තේ එහෙමයි ස්වාමීනීන්නවා. ඊළඟට දෙවිනිියට බුදුරජාණන් වහන්සේ බද්‍රක ගාමිණීගෙන් විමසනවා, බද්‍ර ගාමිණී මේ ඔබතුමාවාසය කරන උරුුවේල කප්ප කියන නියම්ගමේ කවුරු හරි මැරුණහම කාටහරි කරදරයක් වුුණහම හිරිහැරයක් වුුණම ප්‍රශ්නයක්කාවාම. ඒ කරදරය හිරිහැරය මරණය නිසා ඔබතුමාගේ හිතේ හැඩීමක් වැලපීමක් කම්පනයක් ඇති නොවෙන්න හේතු වෙන පුදගලයොත් ඉන්නවද. සෝක පරිදිේව දුක්ක දෝමනස්සයක් තමන්ගිහිතේ හටගන්න නැති වෙන්න හේතුවෙන මිනිස්සු ඉන්නවාද. අත්ති මේ භන්තේ ඒමයි ස්වාමීනි. දෙවඇත්තන්ගින් ඇහුවොත් මේ ලංකාව නැත්තං ඔබේ ගමේ වෙන්න පුළුවන් නැතම මේ ලෝකෙ වෙන්න පුළුවන් කාටහරි මරණයක් ලෙඩක් දුකත් ප්‍රශ්නයක් හිරිහැරයක් කනතුරක් සිද්ධ වඋුණහම ඒ අනතුර නිසා ඒ මරණය නිසා ඔ ඇත්තන්ට ඇඩීමක් වැලපීමක් සිද්ධ නොවෙන්න. කම්පනයක් සිද්ධ නොවෙන්න හේතුවෙන පුද්ගොලයෝ ඉන්නවාද. වැඇත්තොත් දෙෙන උත්තරේ තමයි ඔවු ඒම පිරිසක් ඉන්නෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බද්‍රක ගාමිණීගෙන් විමසනවා ගාමිණී මේ උරුුවේල කප්ප කියන නියම් ගමේ පිරිසක් මැරෙනකොට කරදරයට පත්වෙනකොට හිරිර පත්වෙනකොට ඔබතුමාට දුකක් දැනෙන්න්නත්. පිරිසක් මරණයට පත්වෙන කොට දුකට පත්වෙන කොට ලෙඩවෙෙන කොට අනතුරකට පත්වෙන කොට ඔබතුමාට දුකක් නොදැනන්නත් හේතුවමොකක්ද. දැන් ඔඇත්තන්ගෙන් ඒ ප්‍රශ්නය වෝොත් ලංකාවෙ හරි ඔබේ ගමේ හරි ඔබවාසය කරන ප්‍රදේශය හරි ලෝකයේ හරි. පිරිසකට කරදරයක් කිරිහැරයක් මරණයක් සිද්ධ වෙන කොට දුකක් දැනෙන්නත්? තව පරිසකට මරණයක් දුකක් ඇතිවෙනකොට ොඇත්තන්ට දුකක් නොදැනෙන්න්නත් හේතුව මොකක්ද අන්නේ වෙලාවේ ගාමිනී උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ මේ උරුුවේල කප්ප කියන නියම්ගමේ යම්කිසි මනුස්සෙක් මැරුණහම ලෙඩට පත්වනහම දුකකට පත්වනහම කරදරයකට ලක්වුුණහම මට දුකක් දැනෙන්නේ ඒ මගේ එවුන්නම්. මම ආදරේ කරණයන. මම බැඳිල ඉන්න අයනම්. මම ඒ අයට තියන බැඳීම ආදරය දන්නකම්ම සබධතාවේ නිසා මට ඒ අයට කරදරැකුණු දැනෙනවා. ඒවගේම තමයි බුදු හාමුදුරුවනේ මම නොදන්න පිරිසකුත් මේ උරුවෙල කප්ප කියන නියම්ගම ඉන්නවා. මම නොබැදුණු මගේ ඇලීමක් නැති මගේ බැඳීමක් නැති, මම දන්න නැති මිනිසු මේ උරුවෙල කප්ප කියන්න නියම්ගමේ වාසය කරන. ඒ අයට මොනහරි වුණොත් ඒක මට දැනන්නේ නෑ. මගේ කෙනකුට දෙයක් වනොත් මටඒක දැනෙනවා මට සම්බන්ධතාවයක් නැති කෙනෙකොට දෙයක් වනොත් මටේක දැනන්නේ නෑ. අවංකවම උත්තරේ දුන්නා. දැන් අපෙන් අහනකොටත් අපට දෙඩ තියන්නේ උත්තරිත්තෝකනනි. මගේ එකෙක් මැරුණහම මටරි දෙෙනවා. මම නොදන්න කෙනෙක් මැරුණහම මටේ දුක දැනෙන්නේ නෑ. මගේ කෙනෙකුට අනතුරක් වනහම ටේ දුක දැනෙන. මගේ නොන කෙනෙකුට අනතුරක් උනොත් මට එක දැන නෙනෑ. එතකොට බුදුහාමුදුරුව පැහැදිලි කරල දෙනවා බදද්‍රක ගාමිණී ඔබතුමා අහපු ප්‍රශ්නයට උත්තරයෝතන තියෙනවා. මකත් අහපු ප්‍රශ්නය සාධමේ භන්තේ භගවා දුක්කස්ස සමුදයංච අත්ථගමංච දේශයතු මට දුකේ හටගැන්මසා දුකේ නැතිවීම ගැන දේශනා කරන්න. උදහා මුදුරුව පැහැදිලි කරනවා ඇලීම බැඳීම චන්දය තියෙනවනං දුක ඇතිවෙනවා ඇලීම බැඳීම චන්දය නැත්තන් දුකක් කටගන්නෙ නෑ. යංකංචි දුක්කං උප්පජ්ජමානං උප්පජ්ජති සබ්බන්තං චන්දමූලකං චන්දනිදානං චන්දෝහි මූලන් දුखाස්ස. යංකින්චි දුක්කං උපපජ්්‍යමා නං උපපජ්ජති. යම්කිසි දුකක් හටගන්නවා නං හටගන්න සබ්බන්තන් සියලුම දුක් හටගන්න. හේතුවෙන්නේ චන්ද මූලක මූලේ වෙන්නේ චන්දයයි එකයන්නේ ඇලීම බැඳීම චන්ද නිදානං සෑම දුකක්ම හටගන්න හේතුවන ප්‍රධාන නිධානය බවට පත්වවෙන්නේ චන්දයයි. චන්දෝහි මූලන් දුක්හස්ස ඇලීම බැඳීම කැමැත්ත චන්දය රාගය මයි දුකටමුල බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය හපු කෙනගෙන්ම උත්තරය අරගෙන පෙන්වා. එතුවට යම්කිසි කෙනෙක් මේලෝකයේ දුකක්ම. උරුම කරගත් තනං. ඒකට හේතු ඇලීම බැඳීම. එක වර්තමානයෙන්ම පැහැදදිලි කරල දුන්න. බද්‍රක ගාමිණී මනාව තේරුම් ගත්ත තේරුන් අරගෙන අතීතයට ගලපල බැලුවවා. අතීතයට ගලපල බලනකොට බද්‍රක ගාමිණීට හොඳටම පැහැදිලි වුුණා අතීතේ මම යම්බඳු දුකක් බුක්තිවිදා නං ඒ දුකභුක්ති විින්දේම ඇලීම බැඳීම ඡන්දය නිසයි. අනාගතයට ගලපල බැලුව. අනාගතයේදී මං යම්කිසි දුකත් බුක්ති විඳිනවනං ඒ දුක බුක්තිවිඳින්න ප්‍රධානම හේතුව බවට පත්වෙන්නේ චන්දය රාගය මයි. අතීත වර්තමාන අනාගත කියන කාලබේදයක් නැහැ. ඒ වගේම සිංහලද දෙමලද මුස්ලිම්ද කියල ජාතිබේදයක් නෑ. බෞද්ධද කතෝලිකද හින්දු ද මුස්ලිම්ද කියලා ආගම්බේ දෙයක් නෑ. හැම්ම මනුසේකුටම හැම සත්වයකුටම දුකක් ඇැතිවෙන වනං කම්පනයක් ඇතිවෙනවනං ඒ කම්පනයට හේතුව ඇලීමයි. ඒ දුකට පීඩනයට හේතුව බැඳීමයි චන්දයයි චන්දරාගයයි න. යම් කිසි කෙනෙක් චන්දරාගේ දුරුකරන්නවා න්නම්. ඇලීම බැඳීම නැති කරල දානුවනං අන්න ඒ කෙනාට දුකක් ඇතිවෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරල දෙනකොට බද්‍රක ගාමිණී ඉතාම හොඳින්ද තේරුම් ගත්තා මෙ බුදුරජාණන් වහන්සේ සිදු කරන දෙසුම. බුදුරජාණන් වහන්සගේ උත්තරය තමයි ලෝක යථාර්ථෙන්. දෙ මේ වෙනකුට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන රටපුරා ලොවපුරා වාසය කරන අපේ පංගතුන් හොඳට කල්පනා කරඩ, තම තමන්ට මේ වගේ දුක් උරුම වෙච්ච තැන් ඇති. සමාර මිනිස්සු තමන්ගේ දෙමවපියෝ නැතිවුණා කියලා අවුරුදු දහාය විශස්ස තිහ හඬාවැලපෙනවා දුකතුනී කරගණඩ බැරුව. සමහරක්විට අපේ සමාජය තුළ ජීවත්වෙනවා තමන්ගගේ දරුව නැතිවෙලා කියලා දුකතුනී කරගණ්ඩ ැරුව අඩාවැලපෙන අය අවුරුදු ගන සමරක්විට අපේ සමාජය තුළ ජීවත්වෙනවා විවිධ දේපල නැතිවෙලා ඉඩකඩං නැතිවෙලා ව්‍යාපාර බිඳ වැටිලා ඒවගේ බොහෝ හානි සිද්ධවෙච්ච නිසා අවුරුදු ගනං හඬන වැලපෙන අය ප්‍රේම සබඳතා බිඳ වැටිලා විවාහ කැඩී බිඳී ගිහිල්ලා මේ වගේ හේතු නිසා හඬන වැලපෙන දුකට පත්වන අය ඕන තරම් මේ ධර්මදේශනාව ශ්‍රවනය කරනවා ඇති. එතුවට අපි මේ දුක්වින්දට මේකට හේතුෝමොකද්ද කියන එක තේරුම් ගන්න නෑ. මේ හේතුව දැනගෙන හේතුව නැසීමෙන් තමයි අපට දුක නැතිකරන්ඩ පුලුවන්කම ලැබෙෙන ඒ ඒ ඇලීම් බැඳීම් නිසා ඇති වෙන දුක නැති කරන්න නම් ඒ ඒ දේවල්වලට තියෙන බැඳීම නැති කර යුතු. ඒ ඒ දේවල්වලට තියන බැඳීම ඇලීම වැඩිකර කර කවදාකවත් දුක තුනී කරන්න බෑ. එතට බොහෝ කාලයක් තිස්සේ දුක්විඳවිදා ඒ දු විඳින්න හේතුවමකද්ද කියලා තේරුම් ගණ්ඩ උනන්දු වෙන්නේ නැත්තං දුක නැතිවෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්නේ නැත්තං ඒ කෙනාට කොච්චර කාලයක් ගියත් දුක තේරුම් ගණඩහම් බෙන්න්නේ. දුක තුනීරගණ්ඩ හම් බෙන්න්නේ. කාලේට බාර දෙෙන්න්න කියල කිව්වත්, කාලෙට බාරදීල හිටියත් දුකතුනී වෙන්නෙ නැහැ මේ ඇලීම බැඳීම වැඩිකර කර යනවනම්. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු කාරණාව අපි තේරුන්ගන්න ඕන. මේ කාරණාව තේරුම්ගත්ත කෙනෙකුට පුළුවන් දුක තුනීකරල දාන්න. විදිහේතුන් නිසා ඇතිවෙච්ච දුක්. සබබන්තන් චන්දමූලකන් චන්දනි දාන. චන්දෝහි මූලන් දුකස්ස. දුකට මුල චන්දයයි ඇලීමයි එක නැති කරන්න. එතෝට මෙන්න මේ දුක්විඳින්නේ ඇලීම බැඳීම නිසයි. ඒ නිසා ඔබ ඇලුණුදේ කෙරෙහිතියන ඒ ඇල බැඳුණුදේ කෙරෙහිතියන ඒ බැඳීම නැතිකරන්න කියලා උපදෙශ දෙනකොට ඒ උපදෙස ග්‍රහණය කරනය විදධයි දැඟුදාහරණය කට ත්තොත් මෙහෙම කියමුකෝ දැන් අපිහිතමු දරුවෙක් නැතිවෙච්ච අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් අඩ අඩා අපිළඟට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මගේ පුතා නැතිවෙලා නැත්තම් මගේ දුව නැතිවෙල දැන් අවුරුදු දහයක් විතර වෙනවා ඒ හාමුදුරුවනේ මට හිතහදාගණ්ඩ බෑ මට පුදුම විදිීයට දුකක් ඇතිවෙනවා මේ දුක මට තුනී කරගණ්ඩ පුළුවන්කමක් නැෑ. මං එතකොට ඒ අයට මෙන්න මෙහිෙම උපදෙසක් දෙනවා. මොකක්ද දෙන උපදෙස දැන් ඔබේ දරුවා මරණයට පත් වෙලා අවුරුදු දහයක් වෙනවා. දැන් ඔබ පුතාව අමතක කරලදාන්න දැන් ඔබ පුතාට තියෙන බැඳීම ඇලීම් නැතිකරලදාන්න අන්න එහෙම උපදෙසක් මම දුන්නොත්. හම පද දෙසක් දුන්නොත් මංකිව්වොත් ඔය පුතාව දැන් අමතක කරන්න. පුතාට තියෙන ආදරය බැඳීම ඇලීම දැන් නැතිකරලදා නයිංකරලදාන්න. ඔන්න හොම උපදෙසක් දුන්නොත් ඒ උපදෙස ඉදිරියේ ප්‍රති්චාර දෙකක් මේ සමාජයේ ජීවත්වන මිනිස්සු ඒ උත්තරයට ඒ අදහසට දක්වනම්. එක්ක ප්‍රතිචාරයක් තමයි එහෙමයි ස්වාමීනී ඔබහන් සේකය පුදේ හරි මේ දරුවට තියෙන බැඳීම නිසයි අපි දුක් විඳින්නේ ඒ නිසා අමතක කලා බැඳීම නැති කර දැන්ම්ම හම අපට දුක තුනී කරගණ්ඩ පුළුවන් කියල එය පිළිගන්න කණ්ඩායම. ඒවගේම තව පිරිසකගේ ප්‍රතිචාරයක් වෙනවා සමහරකට දවේශසාගත ප්‍රතිචාරයක්. එහෙම කොහොමද මම මගේ දරුව අමතක කරලා දාන්නේ ම්ම කෙකට ත්ත කෙනෙකට පුළුවන්ද දරුවකුට තියෙන බැඳීමෙන් අයින් වඩ එම බැඳී මයින් කරන්්ඩ ඕනද අන්න ඒවගේ දවේශසාගත ප්‍රතිචාරයක් එන්න තුළම් සවකට බැනලයන්න තිටතියෙන ඒහහා දුරගාවට ගට හඳරුවමට මයාාපන්ත කරඩ කිව්ව. එදොට ප්‍රතිචාර දෙකම්. මේ ප්‍රතිචාර දෙක එන්න හේතුවන කාරණා දෙකක්තිේනවා. යම් කිසි කෙනෙකුට කෙලිම්ම මේ කාරණාව පෙන්නනොකොට. මේ ඇලීම බැඳීම නිසයි දුකඇති වෙලා තියෙන්නේෙ නිසා ඔය දුකතුනී කරගණ්ඩුවන නං ඇලීම් බැඳීම් අයින් කරන්නොයි පින්තුර බලබල ඒ එකනෙන ඉන්න කාල ලියපුුව බල බල ඒ එකෙන ඇඳපු ඇඳුම් බලබල ඒකෙන පරිහරණය කරපු බඩුමුට්ටු බලබලා වාසය කරන් එපා කියලා කියනකොට. ඒ පිළිගන්නවනන් යම් කිසි කණ්ඩායමක් ඒ කියන කතාව ඇත්ත කියලා. ඒ පිළිගන්නේ තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව යම් කිසි හෝ අදාසක් තියන. තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාවක් ඇතිකරගත්ත පිරිස. හැබැයි තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කර ගත්ත නැති පිරිසට නම් ඒ අය විසින් දවේශය මතුකර ගන්න. එක තමයි ස්වභාවය. එතුට දුක තුනී කරඩ, අපි උපදෙසක් දෙනකොට ඒ සැදැහැසිතින් බාරගන්න පිරිසක්කින්නවා ඒ ප්‍රතික්ෂේප කරනට පිරිසක්කිින්න්නවා ඒක අදනෙවෙයි බුදු හාදුරු වැඩිහිටපු කාලෙත් එෙහෙමයි හිටිය. යඒ පිය කෙනෙක් තමන්ගේ දරුව නැතිවෙලා මලානිික ස්ොරූපෙන් බුදු හාමුදුරු හමුවවෙන්නේ යනෝ. බුදුහාමුදුරල්ලට ගිහිල්ල බුදුහාදුර ඉද්‍රී වාඩි වෙන. වාඩි වුනාට පස්සේ බුදු හාමුදුරුව මේ මනුසයව දැකල කියනවා අහනවා මොකද මේ මලානික වෙලා. ඒ වෙලාව උත්තරද දෙෙනවා අනනි ස්මීනිි මගේ පුතානැති වුණනේ. බුදුහාමුදුරුව වෙන මොක්කක් පත් කියන්නගේ නෑ කිව්වෙමොකක්ද ඔව විතින් ප්‍රියදේ නිසා දුකහටගන්නවා. ප්‍රියදේ නිසා දුකහටගන්නවා කියලා කියපු එකට මේ තාත්තට කේන්ති ගිය. කේන්ති ගිහිල්ල පුටුවෙන්න්නැකිි ටාසනෙන් නැගිට්ට. නැගිට ලිවරවෙලා කියනවා ප්‍රියදේ නිසා කොහොමද දුකහටගන්නේ. ප්‍රියදේ නිසා හටගන්න ඕන සතුටනි කියලා. එතනින් පිටවෙල ගියා දවෙලා කේන්ති ගිඉල්ල. ගල ගේල ධාදු ක්‍රීඩාාව යෙදන කණ්ඩායමක්ලඟින් ගීල වාඩි වුුණා. කේන්තියෙන්ම. ගේලිවරවෙලලා ධාදුක්‍රීඩාාව ව යෙදනටත් කියනම් මගේ අබුදු හාමුදුරු හම්බෙන්ඩ. බුදුහාමුදුරුව මගෙන් ඇහ්ුව මොකද මලානික වෙලා කියලලා මංකිව්වා දරුව අනැතිවුුණා කියලා. ප්‍රියදේනිසා දුක ටගන්නවා කියෙව්වා ප්‍රියදේනිසා යාලුවනේ දුක කටගන්න පුළුවන්ද. ප්‍රියදේනිසා හටගන්නේ සතුටනේ. ධදු ක්‍රීඩ වේදිච්චය මේ මනුස්්‍යයගේම අදහසතමයි පිගත්තේ ඔවඕෝ ප්‍රියදේ නිසා දුකක් හට ගන්නෝ කියන්නේෙ කොමද ප්‍රියදේ නිසා සතුටේ පැහටගන්න බුදු හාමුදුරුවන්ට වැරදිලා. කොෝමරි මුළු පලාතම මේ ප්‍රචාරේගයා බදුහාමුදුරු ප්‍රියදේ නිසා දුකහටගන්නවයි කියලා කිව්වා කියලා. ඒ අන්තිමේදි කොසොල් මහරජතුමාගේ කනටත් ගියා, කොසොරජතුමත් කල්පනා කරනවා. ඇතට ුදහා දුරුවන්ට වැරදනව වද ප්‍රියදේ නිසා සැපත්තේ පැයි හටගන්න සතුට එ පැයි හට ගන්න මේ ප්‍රියදේ නිසා දුක හටගන්නවා කියලා කිව්වනේ. මේ ගැන කල්පනා කර කර ඉන්නකොට මල්ලිකා දේවී යනවා ලඟී. කොසොල් මහරජතුම මොකද කලේ මල්ලිකා දේවයට කතා කලා. කතා කරලිවර වෙලා මල්ලිකා දවියගෙන් අහනවා මල්ලිකා මේ බුදුහාමුදුරු මහ පුදුම කතාවක් කියලා තියෙනවානේ. මොකද රජතුමන. ප්‍රියදේ නිසා දුකහටගන්නවා කියලා කියලා තියන්නේෙ. ල්ලි දේවට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිදු සැකයක් නැහැ. මල්ලිකා දේවිය කියනවා ඉතින් මහරජතුමනි බුදුහාමුදුරෝ යමක් කිව්වනන් ඒ සේමයි. කොසෝරජතුමාට මල්ලිකා දේවියත් එක්කත් කේන්ති ගියා. කේන්තිගල්ල මල්ලිකා දේවයට කියනවා මල්ලිකා ඔහෙට ඉතිම් බුදුහාමුරු මොනව කිව්වත් පිළිගන්නවානන්නේ. ඒගන කොසරජතුත් පිගත්ත නෑ ප්‍රියදේ නිසා දුකහට ගන්නවා කියනක. ඊට පසේ මල්ලිකාදේවිය පනිවිඩකාරය කියවලා. බුදහාහමුදුරුවන්ගින් කරුණු කාරණා හරියටම විමසගෙන රජතුමා ඉදිරිී යනු. රජතු ඉදිරයට ගහිල්ල මල්ලිකා දේවයාහනෝ මහරජතුමන ඔබතුම මේ රාජ්‍යයට කැමතිද. ඕහු මල්ලිකා මං කැමැති. මේ රාජ්‍ය හතුරෝ ආක්‍රමණය කළොත් ඔබතුමාට මොකද දැනෙන්නේ. මට ලොකු දුකක් දැක්නෙනවා. මහරජතුමනි ඔබතුමා දරුවන්ට ආදරේද. ඕ මල්ලිකා මම දරුවන්ට ආදරේ. දරුවන්ට කරදරෙක්න ඔබතුමා මොක්ද දැනෙන්නේ. ටඒක දරාගණ්ඩ බෑමල්ලිකා. රජතුමනි ඔබතුම මට ආදරේද. මොනවද මේ අහන් එෙමල්ලිකා ම ආදරෙ ඔබතුමයට. මට මකක් කරි කරදරයක් වනොත් මටඒක දරාගණ්ඩ බෑමල්ලික මට පුතුම දුකක් වේදනාවන්. ඉතිං රජතුම නිබුදු හාමුදුරුව හරිනේ. ප්‍රියදේ අහිමි වෙලා යන තැන දුකයි කොසො රජතුම තේරුම් ගත්ත. එතට බලන්න අර දෙයක් කියනකොට ඒ යථාර්ථය පැහැදිලි කරනකොට එක පිළිගන්න නැති අ ඇත් ඉන්නවා. ඒවගේම තමයි අර විසාකාවගේ පිළිගත්තා ඇත්තින්නවා. විසාකාව දවසක් තෙත කෙස්පිටිම් යන බදුහාමුදුරු හම්බෙන්න්න. බුදුහන්දරු විමසනෝ මොකද විසාකමේ තෙත කෙස්පිටිං බුදු හාමුදුරුවණේ මිනිපිරී නැතිවුණා. මිනිපිරීග අවසන් කටයුතු කරලා මේ යනගමක්. ඒ කාලේ චාරිත්‍රයක් මන්ගේ පවුලෙ කෙනෙක් මැරුණහම නාලා තෙත කෙස්පිටින් තමයි යන්නේ. ඉතින් තතකෙස්පිටින්න් යනකොට දන්න මලගයක් අවසන් වෙලා තමයි පවුලෙ කෙනෙක් ආදාානය කරලා නැත්තන් අවසන් කටයුතු කරල තමයි මේ යන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ විශාකාවකින් අහනවා විශාකාමිනි පිරිීට හරියාආදරයි නේද. විසාකාවතරද නො එහෙමයි බුදු හාමුදුරුවන මම පුදු මාදරය ඇතියනෙ මිනි පිරිීට එඒ පිරි ෙදරන්න කොට ගෙදරම පිරිලා හරිහුරතල්. ඒමිනි පිරි තමයි නැති වනේ. බුදුහාමුදුරුව අහන විසාකායි තින් පොඩියායට ගොඩා කැමතිනේ එහෙමයි බුදුහාමුදුරණේ මං හරි කැමති පොඩියයට. විසාකාව හරි ආදරයන පොඩියයට ඔය ආරාමය වන්නත් පුංචි හාමුදුරුවරුන්ට රැස කැවිල්ලක් එහෙම අරගෙන තමයි එන්නේ බලන්න. ඒ තරමටම ආදරේ විශාකාව පුංචිහාමුරන්ට පොඩිලළමයි. බුදු හාමුදුරෝ මේ වෙලා විශාකාවගෙන් විමසනු විශාකාාව කැමතිදද මේ රටේ ඔබතුමාගේ නැතිවෙච්ච මිනිපිරීග වයසේ ළමයි. විසාකාවගේම මනපුරාල මිනිපිරීල වෙනවන. විශාකා අඋත්තර දෙනවා. අනේ බුදුහාමුදුරුව කොච්චර දෙයක්ද මං හරැමති මේ රටේ ඉන්න පුංචි දරු පැටව මගේ මනුපුරාල මිනිපිරීල වෙනවනම් බුදුන්දරේ වෙලා විඋත්තරද දෙනවා පැහැදිලි කෙරල්ල කරනවා එහනම් විශාකා ඔබ තුමට හැම දාම තෙත කෙස්පිටින් තමයි ඉන්න වෙන්නේ. බලන්ඩුකු දවසකට රටේ ළමයි කීදනෙ මැරෙනවාද. අර මුනුපුරු මිනිපිරියෝ වෙනවනත් රටේ ඔක්කොම ළමයි කැමතිද කියල අහනකොට හරී කැමතිවුණා ඒත් එක්කම් බුදුරජාණන් වහන්සේ විශාකාවක මනස ගැෙනියනවා ලෝක ස්වභාවයට. ඒම හැමදාම තිතක කෙස්පිටිං ඉන්නව හැමදාම අවසන් කටයුතු කර කරා ඉන්න වෙන්නේ. විසාකාව කිව්ව ගමන් තේරුන් ගත්තා. අර එක්කෙනෙක් ේන්තිගන්නකොට තව කෙනෙත් තේරුම් ගන්න. එතකොට ඇත්තට ම හොඳට මතක තියාගන්න පින්වතුනිි තමන්ගේ හිත තුළ යම් කිසි කෙනෙක්කුගේ වියෝවක් නිසා දුකක් හටගෙන තියෙනවන්නම් ඒ දුක නැතිකරන්ඩ කරන්න තියෙන හොඳමදේ තමයි. ඒ කෙනා කෙරෙහි තියන ඇලීම බැඳීම පාලනය කරලා නැති කරලා දානක. පුද්ගල වශයෙන් විතරන්න වෙයි දේපල වශයෙන් වඩ පුළුවන්. මේ මේ විවිධ දේවල්වලට තියන ඇලීම අඩුකිරීමෙන් තමයි ඒවා නැතිවීමෙන් ඇතිවන දුක. තුනී කරන්ඩ පාලනය කරන්ඩ පුළුවන්කම ලැබෙන්නේ. මේ දුක පාලනය කරඩ ඒ ම් අපි ත යුතු ක්‍රාමාර්ගය තමයි ඇලීම දුරු කළ යුතුයි. බැඳීම දුරු කළ යුතුයි. ඇලීම බැඳීම දුරු කරන්න නම් මේ ලෝකේ යතා ස්වභාවය පිබඳව තරුම් ගණ්ඩෝ නතකට මේ ෝකේ අතා ස්භාවය බදුහාදුරු ධර්මයෝසේ දේශනා කරල තියනවා. මේ ලෝක උපදින සත්වයින්ට මොකක්ද වෙන්නේ. මේ ලෝකෙ පොදු ධර්මතා මොනවාද. ඉපදිච්ච සෑම සත්වේක්ම වයසටයනව ලෙඩවෙනව මරණයට පත්වෙනවා මේක පුද්ගලික දෙයක් නෙවෙයි මේක පොදු දෙයක් කියනෙ එක බුදුහාමුදුර දේශනා කළ. මේවාට හැම කෙනෙකුටම මුහුණ පාන්න සිදුුවෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කලා. ද මරණය ගත්තොත් නගාම ධම්මෝ නැනිග මස්ස දම්මෝ නචාපයන් ඒක කුලස්ස දම්මෝ. එක ගමකට එක නියම්ගමකට එක කුලයකට පරපුරකට ගෝත්‍රයකට පමණක් සීමවෙච්චික් නෙවෙ. හැම කෙනෙකුටම මේ ධර්මතා පොදුයි. එතවොට ධර්මය තේරුන්ගත්ත කෙනා මේ ප්‍රශ්න පොදුුවේ දකින්නේ. හොඳට මතකතියාගන්න අපිට පීඩනය වැඩිවෙෙන්ඩ ප්‍රධානම හේතුව තමයි ප්‍රශ්න පුද්ගලික කරගැනීම. බොහෝ විට අපේ සමාජයේ ජීවත්වෙන මිනිස්සුන්ට ප්‍රශ්නයක් කාවහම අපිට ප්‍රශ්න ොඩාක් කෙනවනෙ මේ ජීවන ගමන යනකොට. ප්‍රශ්නයක් ජීවිතයට එනකොට අපේ ගොඩා දෙනෙක් කරන්නේ ඒ ප්‍රශ්නය බදාගෙන වටට ලොකු බැම්මක් ගහගන්නවා. දැම්මක් ගහගන්නවා කියන ප්‍රශ්නයක්ත් එක්ක තනි වෙනවා. ප්‍රශ්නය පුද්ගලික කරගන්නවා. හොඳට මතක තියාගන්න බුදුහාමුදුරු දීපු වටිනා උපදෙසක් තමයි. ප්‍රශ්නයක් ජීවිතයට එනකොට ප්‍රශ්නය බදාගෙන ප්‍රශ්ණය වටකරගෙන බැමිගහගෙන ප්‍රශ්නයක් එක්ක තනිවැඩිපා. ප්‍රශ්නයක් එක්ක තනිවුණුත් ප්‍රශ්නය පුද්ගලික කරගත්තොත් පීදනය වැඩී එනිසා හුන්දට මතකතියාගන්න අදින් පස්සේ. ජීවිතයට කුමන විදියේ ප්‍රශ්නයක් ඇතිවුනත්. ඒ ප්‍රශ්නය බදාගෙන වටෙන් බැම්ම ගහගණ්ඩ අන්ඩ එපා බැමි කඩල්ල බිඳලදාන්ඩ ප්‍රශ්නය පොදු කරන්න. ප්‍රශ්නය පොදුවෙච්ච තරමට පීදනය අඩුවෙනවා උදාහරණයකින් පෙන්නන්න. අපි ඔක්කෝම විභාගලියල තියෙනවාන්නේ. විභාග ශාලාවට ගිහිල්ල තමන්ට වෙංකරල තියනෝ විභාගංකයක් ඒකට අදාලා දෙෙස්ෙක් තියන පුටුවක්තියෙන. මේ පුටුවේ ගිලවාඩිවෙලා තමන්ට ලැබෙන්න ප්‍රශ්නපත්තරයට තමන් තනියෙන් උත්තර ලියනෝ. දැන් අපට ප්‍රශ්නපත්තරයක් කම්බෙනවා මේ ප්‍රශ්න පත්තරයට උත්තර ලියාගන්්ඩ බැරිතරමටම අමාරුයි. ප්‍රශ්න කීපේකට උත්තර ලියන්න කියලා ප්‍රශ්නපත්තරේම ලියල තියෙනවා හැබැයි මම දන්න එක ප්‍රශ්නිකට උත්තරේ විතරයි. මංමොකද කරන්නේ ඒ ප්‍රශ්නට උත්තරේ ලියලා බලාගෙනඉන්න. ඇයි බලාගෙනන්න ම දන්නේෙ නෑ මට අමාරුයි. දැන් ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක්. ලියාගණ්ඩ බැරිවෙනවා මටම තේරෙන්න ගන්නවා මේ විෂය නම් මම අසමත් මේ ප්‍රශ්නපත්තරේට නම් සීයෙන් දහයක්වත් ේද දන්නේෙ නෑ. දහයක්වත් නෑ කියන්නේ මේ ප්‍රශ්නපත්තරේ අනිවාරෙම මම ෆේල් අන්න ප්‍රශ්නඇවිල්ලා. දැම්මම්මොකද කරන්නේ විභාගිවරවෙනවා අසාර්ථක විදිීයට පිළිතුරදීපු උත්තර පත්තරේ බාර දෙනව එලියට යනවා. එලියට ගිහාම මගේ යාලුව එනවා. මන් යාළුවගෙන් අහනෝ, කොහොමද ප්‍රශ්නපත්තර. යාලුව උත්තර දෙනවා කියල වැඩක්නේ හරිම ලේසි ප්‍රශ්නපත්තරේ, මන් ප්‍රශ්නෝ කොටම ලිව්වා. මටනං ඒ එකක්ෂුවර් තවයාලුවවෙ එක්කනවා. ඒයාගෙන උත්තහන කොහොමද ප්‍රශ්න පත්තරේ අපට සව් ගන්නපුුවන්මනයාාවේ. මම පාඩන් කරල තිබිච්චේ වමනයාවේ. මමනං හුදට ලිව්වා මට අනිවාරෙන් ඒකත්නන් තේෙන්්ඩෝන මේ ප්‍රශ්න පත්තරයට. අර ප්‍රශ්න පත්තරයට උත්තර ලියාගන්න බැරි වෙච්ච යාලුවට මොකද වෙන්නේ. ප්‍රශ්නය පුද්ගලික වෙනවා. පුද්ගලික වෙනවා මට අමාරුයි අනිත්‍යයාලුවන්ට ලේසි. අනිත්‍යලුවන්ට ලේසිවෙච්ච ප්‍රශ්නපත්තරය මට අමාරුවයි වනාම ප්‍රශ්නය පුද්ගලික වනාා. ඒ එන්න පීඩනය හොඳට මතක තියාගන්න පින්වත්න්නේ එල්ලිල මැරෙන්ඩ හේතුවෙනවා. වහබීල මැරෙන්ඩ හේතු වෙනවා කෝච්චියයට බෙල්ල තියන්ඩ හේතු වෙනවා ඒ තරමටම පීඩනයන්. ඒ තරමටම පීඩනයක් ඇයි ප්‍රශ්නය පුද්ගලික වෙලා. අපිහිතමු ලියාගන්්ඩ බැරිවුණා පේපරය අසමත් හරියන්නේ නෑ අර සමාජ්‍යි කියන විදියට ඇනගෙන දැන් ඔන්න විභාග ශාලාවෙන් එලියට එෙනවා. නටයා. මේයාලුවගෙන් අහනෝ කොහොද පේපරේ. මේයාලුව ඔත්තර දෙෙනවා අම්මෝ පුද්දුම අමාරුයි පේපරේ මට ලියාගණ්ඩ බැරිවුණ මේ පේපරේ නම්ම ෆේල්. තවයාලුවෙක්කෙනවා ප්‍රශ්නපත්‍රය හදපු කෙනාටත් බැන බැන. කිසිම කරුණාවක් නෑ මෛත්‍රයන්නේ අමාරු කරලලා ප්‍රශ්නපත්තරරි මට ලියාගණ්ඩත් බැරවුන මේ පේපරේනම් ම ෆෙල්. ලයිට් කනුවක්වත් තිබ්බුත් තමයි එක්්පුදුම ඊටත් පල්හ ඔන්න දැම්මොකද වෙන්නේ. මටත් තමාරයි අනිත් අයටත් තමාරුයි විභාගෙන් ෆේල් උන්නත් සතුටුයි පීඩන යන්නේෑ. ගෙදරත් ගිහිල්ල අම්මලට තාත්තලට කියනවා අම් මේ අදදනං කරන්න දෙයන්නේ පේපරේ හරි මමාරුයි ඔක්කෝම ඇනගෙන කවුරුත් ලියලනේ ප්‍රශ්න වලට උත්තර. මේ පේපරේ නම් ෆේල්. පෙල් උනත් කමක් නෑ පීඩනයක් නෑ. හේතුව ප්‍රශ්නය පොදු වෙලා. ප්‍රශ්නය පොදු වෙලා. ප්‍රශ්නය පුද්ගලික වෙනකොට තමයි පීඩනය වැඩී ප්‍රශ්නය පොදු වෙනකොට පීඩනය අඩුයි. එනිසානේ දැන්පෙට්‍රල් පෝලිමේ හිටියත් අ තමන්ට පෙට්‍රල් ගහගණ්ඩ මේ බැරිවෙනවට වඩා සතුටකින් තමයි පෝලිංවල හිටියේ. අපිට පේනනන්නේ. සම කලාට දවස් ගනන් විනහෝද වෙවි ඇයි මටත් පෙට්‍රල් නෑ යාලුවට පෙට්‍රලුත් නෑ. ඉති එවිදියට පීඩනය වනත් පොදුවේ එනවනං ඒක දරාගණ්ඩ පහසු. එක මේ ප්‍රශ්න පුද්ගලික කරගත්තොත් පීඩනය වැඩි ප්‍රශ්නය පොද උනහම තමයි පීඩනය අඩු කරගණ්ඩ පුළුවන්කම ලැබෙන්නේ. ඔන්නවේ හේතුව නිසාම තමයි බදුරජාණන් වහන්සේ දුකක් හටගත්තහම ඒ දු පුද්ගලික කරගන්න නැතුව ලෝක ස්වභාවය පිළිබඳව කල්පනා කරලා පොදුවේ දකින්න කෙලින් ගැන්නුවේ. ඒකට හොඳම සාධකයක් සාක්ෂයක් තමයි කිසාගෝතමියගේ කතා ප්‍රවෘතිය. කිසාගෝතමිය තමන්ගේ නැතිවෙච්ච දරුවගේ මලකද ඔසවාගෙන විධ තැන්වලට ගියා, විධ වෙද්දු ළඟට ගියා පුතාට පණගන්න. හැම තැනකිින්ම බැනබැන එලේවා. බැනබැන එලෙව්වා. දැම් මේේ කිසාගෝතමී ඇවිදින්නේ ප්‍රශ්නය පුද්ගලි කරගෙන. මටම උුණනෙ මැරිච්ච දරුවගේ මලකඳ උත්සගෙන බුදුහාමුදුරෝ ළඟට යන්නේෙත් මටම උනානේ මේ දරුවට පණදෙන්ඩ කියාගෙන. බුදුහාමුදුරෝ ෝතමියම පිළිගත්තා අනේ බුදු හාමුදුරනේ මගේ දරුවට පණ දෙන්්ඩ කියලකෙනවට හා හොඳයි කිය පිළිගත්ත. පිළි අරගන්නකොට මනස ටිකක් සුව පත් වනා. ඊළඟ ටඋප දෙෙස දෙනවා කිසාගෝතමය අබ මිටක් අරගෙන්. අභ මිටක් අරගෙන්න්න කිව් හම බොහෝම සොලබයි අබ අරගණ්ඩ පුළුවන් මනස තවත් හොඳ වනා. අබ ගේන්නේ පිටත්වෙට හදනකොට කියනවා හැබැයි කිසි වෙක් නොමලගේකින් අරගෙනට. කිසාගෝතමිය එතන්ට ආේ ප්‍රශ්නය පුද්ගලික කරගෙන මටමුණනේ. කිසාගෝතමිය නොමලගේකින් අබමිටක් හොය හොයා ඇවිදින්න පටන් ගත්තා. ගෙවල් ගාන යනකොට අබනං තියෙනවා. හැබැයි හැම ගේකම කවුහරි මැරිලා. මගේ අම්ම මැරුණ මගේ තාත්ත මැරුණන මගේ සීය මැරුණ මගේ ආච්චි මැරුණ ඔය ගමන යනකොට ගෙවල් ගානය යනකොට කිසාගෝතමියට කොච්චරනං හම්බෙන් ඇදද අනේ මගේ පුංචි පුතා මැරුණා අනේ මගේ පුං්චි දුවමැරුණා මගේ දරුව නැතිවුුණා තරුණ වියට පත්වෙච්ච මගේ පුතා නැතිවුුණ තරුණ වයට පත්වෙච්ච මගේ දුව නැතිවුනා කියලා දරුවෝ නැතිවෙච්ච ගෙවල් කීයක් කිස්සාගෝතමිට හම්බෙන්ට. ලන්න බද හා දුරු දීපු ්‍රයෝගික පරීක්ෂණය. ප්‍රශ්නය බදාගෙන වටෙන් බැම්මක් ගහගෙන මටම උනානිි කියල හිතාගෙන අඩ අන්ඩා ආපු කිසාගෝතමයට බුදුහාමුදුරුවෝ ප්‍රායෝගිකව දුන්නේ වටේතියෙන්න බැම්ම පෙරලල බිඳදමලා ප්‍රශ්ණය අතහරින ක්‍රමින්. ඒතමයි ප්‍රශ්නය පොදවෙදැකීම. කිසාගෝතමීයට ග්‍යග්‍යයක් ගාන යනකොට ප්‍රශ්ණය පොද වනා, මට්ටමඋනානි කියල හිතාගෙන ගියපු ෙසාගෝතමිය පස්සෙ පස්සේ මටම විතරද මෙහෙම වෙන්නේ අන්නයටත් මෙහෙම වෙනවනේ කියන පොදු බව ඇති වුණා. ඒ ප්‍රශ්නයේ පොදු කරගත්තු නිසා කෙසාගෝතමිය නැතිවෙච්ච දරුවගේ මලකඳ වීසි කරල දාල සැනසුනාා. එනි සහුන්දට මතක තියාගන්න මේ දුකක් නැති කරන්ඩ නං දුකට තියන බැඳීම නැති කළ යුතුයි. ඇලීම නැති කළ යුතුයි. බැඳීම ඇලීම නැතිකරණ නං ලෝක ස්වභාවේ තේරුන්ගත යුතුයි. එතොට මේ බද්‍රක සූත්‍ර දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නේ දුකක හටගැන්මක් වෙන්න මොනෙ හේතුවන් නිසාද දුකක් නැති කරනවන නැතිකරගන්න පුළුවන් වෙන්නේ කොහොමද. බුදු හාමුදුරුව එතුකොට පෙන්නවා දේශනා කලා මේ දේශනාව හරය මෙයයි හොඳට මතක තියාගන්න. අධී පස තේරුන්ගන්න යංකිංචි දුක්කං උපජ්්‍යමානං උප්පජ්ජති යම්කිසි දුකක් කටගන්නේ නං සබ්බන්තං ඒ සියල්ලටම චන්දමූලකං චන්දය ඇලීම බැඳීම මුලයි. චන්ද නිධනං නිධානය චන්දයයි. චන්දෝහි මූලන් දුක්හස්ස. චන්දය මයි. දුකට මුල මෙන්න මේ බවහුඳට තේරුම්ගත් ඇත්තන්ට සැනසීම ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා කාටකාටත් මේ උතුම් ධර්ම දේශනාව සතුට්ට සැනසීම ධර්මාව බෝධී යුක්තව ලබන්න හේතුවාසනා වේවා කියලා ප්‍රර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පපුුණන්තං අනමෝදෙත්වා චිරංගක් හන්තු සාසනං චිරංගඩක්ක හන්තු දේශනං චිරග්‍රක්ක හන්තු තුවන් සදා අදමයුතුම් ධර්ම දේශනාවේ සැදැහැති දායකත් වැරගෙන කටයුතු කරන්නේ මහනුවර වැරැල්ලගම තිත්තපජ්ජල අංක දෙසී හතලිස් දෙකෙන් දෙක ලිපිනේ පදිංචි චන්ද්‍රාවික්‍රමගේ ආදරණී මෑණියන්. එතුමිය බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ බෝස්ටන් හි පදිංචි හරිත් එරන්ත ඉන්ද්‍රරත්න පුතාගේ පෙබරවාරි මාසි විසි එක්වන දිනට යදී තිබනු. හතලි සයවන ජන්මදිනේ නිමිති කරගෙන පුතාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. නිදුක්නීරෝගේී සුව පත්්භාවේ කායිකමානසික සුවය කරගෙන යන කටයුතු සර්ව ප්‍රකාරීමම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන්න. එවගේම බලාපොරොත්වයනෝ මීට වසරදා හතරකට පමණ පෙර පරලූ සැපත්. J. ඒ. විමල් ඉන්ද්‍රාත්න ආදරණීය ස්වාමි පුරෘෂයා ඇතුළු නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ ඥාතිහිතයිශීෙන් සේපත් කරලා පින් අනුමෝදන් කරන්න. එ වගේම නිදතුරුවම ඔබට දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසරුවනට එවගේම වස්සාන ධර්මදේශන යුබ නාලිකාවේ ගයන් දුෘෂ්‍යන්ත මහත්ම ඇතුු කාර්මණ්ඩලයට ධර්මශවනය කළ රට වැසිලෝ වැසිලු දෙනනාටම. දුක් නීරෝගී සුවපදභාවේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරත්තු වෙනවා ඒසිීලූම සත් බලාපපුරතුන් එලෙසින්ම සාක්ෂාත්වේවා කිය න දහසින් අපිමියගේ ඥාතිීන්ටත් දෙවියන්ටත් පිංගනුමූදන් කරමු ඉදම් මේ ඥාති නංහෝතුෝ සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේේ ඥාති නංහෝතෝ සුකිතා හොන්තුඥාතයෝ ඉදම් මේේ ඥාති නංහෝතුෝ සුකිතා හොන්තුඥාතයෝ ඉ්‍යාවතාච අම්හෙහි සම්භතම්ප්nya සම්පදං ස්බීදීවානුමෝ දන්තු සබබ සම්පත්ති සිද්ධියා ඉතාාවතාච අම්හෙහි සම්භතම්ප්nya සම්පදං ස්බීදීවානුමෝ දන්තු සබබ සම්පත්ති සිද්ධියා ඉතාාවතාච අම්හෙහි සම්භතම්punnya සම්පදං සබ්බේ දේවානුමෝ දන්තු සබ්බ සම්පත්ති සිද්ධිය මෙසේ රැස්කරගත් සකළ කුසලා නිසන්සයන්ගේ බලයෙන් කාටත් සසරදුක් නිමා කොට උතුම් නිවනිින් සැනසන්න හේතුවාසනා වීවා කියල සාදු කියල නිවන් පතන්න ඔහොම වන්දනා කරගන්. අභිවාදන සීලෙස්ස නිච්චං වද්ධාපචායිනෝචත්තාරෝ ධම්මා වඩ්හන්තිී ආයුුවන් වූ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච්ච අතුෝ නිබ්බාන සම්පත්ති ඉමිනාथේ සමි්ජතු. වස්සාන ධර්මදේශ නායුටබ නාලිකාවොස්සේ ඔබ ඒස්ත්‍රවනය කළේ. ඇමරිකාවේ බොස්ටන් හි පදිංචි හරිත් එරන්තු ඉන්ද්‍රරත්න පුතුගේ. පෙබරවාරි මසවිසි එක්වන දිනටචෙදෙන හතලි සයිවන ජන්මදිනේසෙහි කරමෙන්. පපුතුට ආශීර්වාද පතා වස්සාන ධර්මදේශනා ජුඩබ් නාලිකාවු සේසිලු කළ ධර්මදානමය පින්කමයි. මෙම ධර්මදාානමය කුසලයේ අනුභාව බලයෙන් හරිත් එරන් ඉන්ද්‍රරත්න පුතුට ග්‍රහදුුස් අපල ඇත්නම් ඒවා දුරවිී සිත චාන්තිය උදාවීම පිණිසම මේ පින්කුසල් හේතුවාසනාවේවා. එමෙන්ම මෙම ධර්මානු ශාසනාව වස්සාන ධර්මදේශනා ජුඩබ් නාලිකාවුස්සේ ප්‍රචරය කිීම සඳහා. පර දායකත්වයගෙන කටදු කළේ මහනුවර වැරල්ලගම තිත්තපජ්ජල නොම්ර දෙසි හතලිස් දෙකෙන් දෙක ලිපිනේ පදිංචි චන්ද්‍රා වික්‍රමගේ ආද්‍රණය මෞතුමියයි. සිදුකලාවූ ධර්ම දානමය කුසලේ අනුභාව බලයෙන් චන්ද්‍රා වික්‍රමගේ ආදරණය මෞතුමියටත් නිෙදුක් නීරෝගී සුවය සහ දිර්ඝාශ්‍ය පිණසම මේ පින් කුසල් ඒේතු වාසන වේවා දහමසූ ඔබ සැමටත් සම්මා සම්බුදුසාරණයි. විදස්කතවසිකින ඔබටත් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙෙනුවෙන් පුුණ්්‍යානුමෝදනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකා වස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාකේට බින්තුයි හතයි එකයි අටයි පනස්හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූභ සැමට තිෙරුබන් සරණයි බිින්දුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන බිදුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන වස්සාන ධර්ම දේශනා. දිනපතා නවත්මු ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශනා අපගේ ජටයුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලායිකනය කලික් කරන්න. වස්සානු ධර්මදේශනා.